BCI Campus व्यापार කළමනාකරණය තොරතුරු තාක්ෂණය දැන් වායදුම් කරන්න අපේක්ෂ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කනිෂ්කද සිල්වා මහතා අපි සජීවීව සම්බන්ධ කරගන්නවා දැන් ඉන්ධන අර්බුදය නිසා මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ වෛද්‍යතුමනි අයබෝන් රෝහලේ තත්ත්වයේ ප්‍රශ්න තිබුණා අපේක්ෂ රෝහලේ මේ ඩ්‍රග්ස් නැතු වෙලා ඒකට අපි ගොඩක් මහන්සිලා ඒවා ටික දැන් ලැහැත්ති කරගෙන රෝහලේ එකපාරක් පොඩ්ඩක් අඩපණ වෙගෙන ආවට ඒක හරි ගස්සගෙන ආවා නමුත් මේ ඉන්ධන ප්‍රශ්න නිසා දැන් හරි උද්ගච්චි හරි අසිරු තත්ත්වයක් උද්ගතවගෙන යනවා මොකද දැන් අපේ දැන් වෛද්‍යවරු දැන් මගේ ශල්‍ය වෛද්‍යවරු එහෙම දැන් මාන්නයට වැඩ කරන අපි ශල්‍යගාර පහක් කරනවා ඒ ශල්‍යගාර වෛද්‍යවරු සමහර වෙලාවට 15ක් හොටෙල් පෝලිං වලින් ඉඳලා දැන් ඊට පස්සේ ඒගොල්ලෝ වාහන පෙට්‍රල් ෂෙඩ් වල තියලා තමයි ඇවිල්ලා තිබුණේ බස් වලින් හරි එන්නේ මට ඊට පස්සේ ඊයේ වන් ඇත්තටම මේ වින්දන වෛද්‍යවරුන් වෛද්‍යවරයා විශේෂඥ මේ වින්දන වෛද්‍යවරුන් ඒගොල්ලන් ගෙදරට ගෙනහිල්ලා මගේ කාර් එකෙන් ගිහිල්ලා මම අරගෙන හොඳලාට මට අපි ෆයිවර් ට්‍රාන්ස්පෝර්ට් අපි යන්නේ අපිට ඔෆිෂල් ට්‍රාන්ස්පෝර්ට් නෑ හිට නවතින්න නවතන් කියලා අපිට නවතන් ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ ශල්‍ය වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරු කිසි කෙනෙකුට දෙවියන්ට අපි ඔක්කොම සෝත්සාහයෙන් ඉන්නේ ඉතින් ඒ ඒගොල්ලන් මම අරගෙන ගිහිල්ලා තමයි ශල්‍යාගාරයට අවශ්‍ය මේක කරේ අනේ ඒ වගේ ලොකු ප්‍රශ්නයක් අද නිර්වින්දන වෛද්‍යවරිය ශ්‍රෝහලට ගියේ මේ දැඩි සත්කාරයේ කෙරේට මේ හොස්පිටල් එකෙන් ඇම්බියුලන්ස් එකක් එවලා එයාව ගෙන්න ගත්තා මොකද ඒක අමාරු රෝගීන් ඉන්න මේ වගේ මේක ගොඩාක් අපිට ටිකක් අපහසුයි මොකද මේක මම හිතන්නේ මේක අපිට ඉල්ලීමක් කරන්න තියෙනවා මොකද බහු සුළු සාර කාර්ය මණ්ඩලය ගොඩක් ඈත පළාත් වලින් ඉන්නේ කවුරුත් අපේක්ෂා රෝහල වටේ ඉන්න උදවිය නෙමෙයි ගොඩක් ලාටේ ගොඩක් ඒගොල්ලන් නවාතන් පාසුකමක් නැහැ ඉතන අනිත් එක ඉතින් මිනිස්සු හරි උනන්දුවෙන් වැඩ කරන මිනිස්සු කිසි කෙනෙක් මෙහෙම ස්ට්‍රයික් කරන්න රාජ්‍ය විරෝධී කිසි ශක්තියක් නැහැ ඉතන ඒගොල්ලෝ ඔක්කොටම උමනා කරලා දින අපි ඔක්කොට මෙතන අපි නැඩ කටයුතු හරියට කරගෙන මොකද ඉදිරි අනාගතයේ අනිත් රෝහල් වලට කරදරයක් නැහොත් අපි තමයි මේක උදව් කරන්න ඉන්නේ ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයන් විසින් සායනිකව තහවුරු කරලා තියෙන්නේ